මෙම සදහම් කතිකාවත ඔබගේ ජීවිතයේ සැබවින්ම වෙනස් කරාවි. මෙම උතුම් ධර්ම දාණය බෙදා හරින මාහටත් ශ්‍රවණය කරන ඔබහටත් මෙම පින පාරමිතාවක් පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. සිද්ධ වෙන්නේ. පින්කන්තුනි පින්කමක් සිද්ධ කරලා ඒ පින්කම තුලින් අපිට දුගතියට යන පාරක් සකස් කර ගන්න පුළුවන් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා පින්තුනි එයා තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන අදක්ෂයා ඒ වගේම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන දක්ෂයෙක් ඉන්නවා පින්තුනි ඒ දක්ෂයා මොකද කරන්නේ එයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙන සැබෑම දක්ෂයෙක් ඉන්නවා පින්තුනි එයා තමයි සම්මා සම්බුද්ධ ශාසනයකදී මුණ ගැහෙන සැබෑම දක්ෂයා එයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ ප්‍රඥාව ඇති කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යද්දී දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යද්දී වඩා දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කරගෙන භව නිරෝධය දෙසට ගමන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට කොහොමද පින්වතුනි පින්වතෙක් පින්කම් සිද්ධ කරලා දුගතියට යන්නේ යම් පින්වතෙක් පින්කම් සිද්ධ කරන්නේ සිල්පද පහ දුර්වල කරගෙන නම් ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන් වඩමින් නම් කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව නම් මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලින් නම් පින්වතුනි ඒ පින්කම් අපිව අරන් යන්නේ දුගතියටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ සස්ත්‍රීක දිව්‍යතල ගැන දේශනා කරනකොට තුසිතය යාමයේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ චාතුරුමහරාජිකය කියලා සුන්දර පිනෙන් බර වූ දිව්‍යතල හයක් ගැන දේශනා කරනවා පින්වතුනි මේ දිව්‍යතලවල දෙවියන් දිව්‍යාංගනාවන් වැඩ සිටිනවා වගේ මේ දිව්‍යතලවල පින්වතුනි දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පින්වතුනි මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තිරිසන් ලෝකයක් තියෙනවා වගේ දිව්‍යතල ආශ්‍රිතවත් තිරිසන් ලෝකයක් තියෙනවා මේ දිව්‍ය තිරිසන් ලෝකයේ දිව්‍ය ආජානීය අස්වයින් දිව්‍ය ඇතුන් දිව්‍ය අහවුන් දිව්‍ය මුවන් දිව්‍ය පක්ෂීන් මෙවැනි අප්‍රමාණ දිව්‍ය තිරිසන් සතුන් ගැන සූත්‍රගත ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනි. එතකොට කවුද මේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා ඉපදෙන්නේ පින්නතුනි? වෙන කවුරුත් නෙමේ පෙර ජීවිතේ මනුස්ස ජීවිත ලබලා සුන්දර පින්කම් කළා විචිත්‍ර පින්කම් කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලා පින්නතුනි. ලෝභ ද්වේෂ මෝහ අකුසල් මූලයන් වඩමිනුයි පින්කම් සිද්ධ කළේ. මිච්ඡා ආචීවෙන් සොයාගත් මුදලිනුයි පින්කම් සිද්ධ කළේ. කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරවයි පින්කම් සිද්ධ කළේ පින්නතුනි. දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? සීලය දුර්වලයි. සීලය දුර්වල කරගත්ත කිසිම කෙනෙකුට පින්වතුනි නැවත දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට පටිච්ච සමුප්පන්නව යන්න බෑ පින්වතුනි. අන්න දිව්‍ය තලයේ සුන්දර දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උපත්ති ලැබනවා. දිව්‍ය ඇතේ කෝපපාතිකව දිව්‍ය තලයේ උපදිනකොට එයාගේ මේ දල්වලට රත්තරන් කොපු වැටිලා නලල් තලයට රත්තරන් නලල් පට වැටිලා දෙපාවලට ගෙජ්ජි වැටිලා පින්වතුනි ආයුෂ වර්ණයෙන් පිරී ගියා වූ සුන්දර ආභරණ සහිතවයි ඕපපාතිකව උප්පත්තිය ලබන්නේ. ඇයි පින්වතුනි? පෙර මනුස්ස ජීවිතේ සුන්දර විචිත්‍ර පින්කම් කළා.
පිනේ විපාකය ලැබෙනවා නමුත් සීලේ දුර්වලභාවයන් නිසාම පින්වතුනි දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උපත්ය ලබනවා ඒ වගේමයි මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතියක් වේගයෙන් පැතිරිලා යනවා පින්වතුනි මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතියක් මනුස්සයෙකුට වඩා තිරිසන් සතාගේ වටිනාකම වැඩි පින්වතුනි බල්ලෙක්ගේ වටිනාකම 50000යි ලක්ෂයයි 2යි 3යි ඒ වගේම අලි පැටියෙක් ලක්ෂ 75 100යි අස්ස පැටියෙක් ලක්ෂ 25යි ඒ වගේමයි පරවියෙක් ගිරවෙක් රුපියල් ලක්ෂයකට වැඩි සමහර මාළු ඉන්නවා රුපියල් ලක්ෂයකට වැඩි මොකක්ද මේ මිල අධික විචිත්‍ර තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ පින්නතුනි මේ මිල අධික තිරිසන් සත්ත්ව සංස්කෘතිය කියන්නේ වෙන දෙයක් නෙමේ පෙර ජීවිතේ සුන්දර පින්කම් කළා මිනිස්සයෝ සීලෙන් දුර්වලභාවයට පත් වෙලා පින්නතුනි අකුසල් මූලයන් වඩමිනුයි පින්කම් සිද්ධ කළේ කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරවයි පින්කම් සිද්ධ කළේ පින විපාක දුන්නේ තිරිසන් ලෝකේ විචිත්‍ර තිරිසන් සතෙක් බවට පත් කළා පින්නතුනි ඒ තිරිසන් සතා මිනිස්සෙකුට වඩා සැප විඳිනවා සුඛෝපභෝගී නිවසක ජීවත් වෙන්නේ නෝනා කෙනෙක්ගේ මහත්ෙක්ගේ ඔඩක්කුවේ ඉන්නේ සුඛෝපභෝගී වාහනවල යන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නොකන්නා වූ ආහාරය ගල ගන්නවා පින්වතුනි කොහෙන්ද මේ සැපය වර්ණය බලය පින්වතුනි පෙර ජීවිතේ විචිත්‍ර පින්කම් කළා මිනිස්ස ජීවිත ලැබලා සීලෙන් දුර්වලයි සීලෙන් දුර්වල නිසාම නැවත මිනිස්සෙක් කින තැන්ට එන්න බෑ පින්වතුනි මනුස්ස ලෝකේ සුන්දර විචිත්‍ර මිලාධික තිරිසන් සතෙක් වෙලා උපත්ය ලැබනවා ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය කැලේ ජීවත් වෙන අලියෙක් කොටියෙක් සිංහෙක් කියන්නේ පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව දුස්සීලභාවය තුළ පින්කම් කළා වූ සුන්දර මිනිසෝ කියලා පින්ගතුනේ සූත්‍රගත ධර්මයේ තියෙනවා එමනම් සීලය දුර්වලභාවයට අපි පත් කරගත්තොත් අකුසල් මූලයන් ශක්තිමත් කරගත්තොත් මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් කළොත් කර්මය කර්මඵල විශ්වාසයෙන් තොරව පින්කම් කළොත් පින්වතුනි ඒ පින විපාක දෙන්නේ දුගතියේ සැපයන්ට දාලයි දැන් ප්‍රේත ලෝකයේ දිහා බලන්න ප්‍රේත ලෝකයේ ඉන්නවා සද්දන්ත ප්‍රේතයෝ පින්වතුනි මේ ඇස් වලින් ආලෝකයේ විහිදෙන ප්‍රේතයෝ ඉන්නවා ඒ වගේමයි පරදත්ත රූප ජීවී කියන ප්‍රේත කොට්ටාසයට හොඳට ඇඳුම් පැළඳුම් තියෙනවා හොඳ ශරීර ලැබිලා තියෙනවා කොහෙන්ද මේ ප්‍රේතයාට උනත් මේ වර්ණය සැපේ ලැබුණේ පින්වතුනි පෙර ජීවිතේ විචිත්‍ර පින්කම් කළා මරණාසන්න මොහොතේ ලෝභ ద్వේෂ මෝහ ධර්මයන් උපාදානය වෙලා ප්‍රේත ලෝකෙට වැටෙනවා මරණාසන්න මොහොතේ දීපල උපාදානේ වුණා දුවාදරුව උපාදානේ වුණා ව්‍යාපාර උපාදානේ වුණා අන්න උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ප්‍රේත ලෝකෙටයි වැටුනේ පින විපාකට එනවා සද්දන්ත ප්‍රේතෙක් වෙලා උපත්ය ලැබනවා පින්ගතුනි එනිසා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තින මොහොතේ පින්වතුල්ලා දක්ෂ වෙන්න පින්වතුනි පින්කම් කරමින් නිරතුරුවම දුගතිය දිසාවට නොයන ආකාරයෙන් පින්කම් සිද්ධ කරගන්න තරඟකාරීව පින්කම් කරන්න එපා ලෝභ ద్వේෂ මෝහයන් වඩමින් පින්කම් කරන්න එපා එවැනි පින විපාක දෙන්නේ දුගතියට ඇද දමලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වන දක්ෂෙක් ඉන්නවා පින්වතුනි ඒ දක්ෂයා මොකද කරන්නේ එයා සිල් පද පහ ආරක්ෂා කරගෙන පින්කම් කරනවා කුසල් මූලයන් වඩමින් පින්කම් සිද්ධ කරනවා සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ කරනවා කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් සිද්ධ කරලා සුන්දර දිව්‍ය මනුස්ස ජීවිත ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
බුදුරජාණන් වහන්සේගේ කාලයේ සුන්දර දෙවි කෙනෙක් හිටියා දිව්‍ය තලයක එයාගේ නම මාළභාරී දෙවියා පිංගතුණි මේ මාළභාරී දෙවියා පෙර ජීවිතයේ දඹදිව ජීවත් වෙච්ච සුන්දර මිනිසෙක් සිල් පද ආරක්ෂා කරගෙන පිංකම් කළා කුසල් මූලයන් වඩමින් පිංකම් සිද්ධ කළා සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් පිංකම් සිද්ධ කළා කර්මය කර්මඵල විශ්වාසයෙන් පිංකම් සිද්ධ කරලා මරණාසන්න මොහොතේ පින උපාදානය වෙලා සුන්දර දිව්‍ය තලයක සුන්දර දෙවියෙක් වෙලා ඉපදෙනවා පිංගතුනි මේ දෙවියාගේ නම මාළභාරී දෙවියා මේ මාළභාරී දෙවියාගේ පින නිසාම ඕපපාතිකව ඉපදෙනකොට දිව්‍යාංගනාවන් 500ක් එයාට ලැබෙනවා පිංගතුනි දිව්‍ය පිරිවර හැටියට මේ දිව්‍යාංගනාවන් 500 පිරිවරාගෙන මේ මාළභාරී දෙවියා සෑම උදෑසනකම අර සුන්දර මදාරා මලින් බර වෙලා තියෙන නන්දන උයනට යනවා කියනවා පිංගතුනි. ඒ නන්දන උයනේ සුන්දර මදාරා මල් ගස්යට පනවනේ ආසනේ වාඩි වෙනවා කියනවා. දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස් උඩට නගිනවා කියනවා. ඒ අය මල් කඩලා බිමට දාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා ඒ මල් අහුලලා මාළභාරී දෙවියාව සරසනවා කියනවා පින්නතුනි. ඒක තමයි මාළභාරී දෙවියාගේ දිව්‍ය ජීවිතය. බිරින් දෑවරු විසින් මලින්ම සුවඳින්ම පූජා පාත්වනවා පින්නතුනි. මොකද්ද මේ අසිරිය පින්නතුනි? මේ අසිරිය වෙන දෙයක් නෙමේ, පෙර මනුස්ස ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන සුන්දර පින්කම් කළා. කුසල් මූලයන් වඩමින් පින්කම් සිද්ධ කළා. සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ කළා. සුන්දර දිව්‍ය ජීවිත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි මේ මනුස්ස ලෝකයේ දිහා බලන්නේ. මනුස්ස ලෝකේ කොයිසම් ප්‍රභු ජීවිත මහේශාක ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවද පින්නතුනි? මොකද්ද මේ ප්‍රභු භාවය මහේශාක්‍ය භාවය කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ප්‍රභු මහේශාක්‍ය භාවයන් කියන්නේ පෙර ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් වල ඵලයමයි පින්නතුනි. අන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වන දක්ෂයා පින්වතුනි සිල්පද පහ ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කරලා සුන්දර දිව්‍ය මනුස්ස ජීවිත ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දක්ෂයා පින්වතුනි. ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වන සැබෑම දක්ෂයෙක් ඉන්නවා පින්ගතුනේ. එයා තමයි ශාසනයක හමු වෙන සුන්දර දක්ෂයා. එයා මොකද කරන්නේ? එයා සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් කරනවා. කුසල් මූලයන් වඩමින් පින්කම් කරනවා. සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් කරනවා. කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කරනවා. එහෙම පින්කම් කරලා ඒ රැස් වෙන්නා වූ පින කුසලය විදර්ශනාවෙන් දැකලා ප්‍රඥාව ඇති කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ මොහොතේ මෙතන සුන්දර පින්කමක් සිද්ධ වෙනවා. මේ ස්වාමින් වහන්සේ වැඩම කරලා මෙතෙන්ට මේ පින්කම සිද්ධ වෙන්නේ. පින්වතුල්ලා මොහොතක් දැස් දෙක පියාගෙන දකින්න, සංසාරේ අපි සම්මා සම්බුද්ධ ශාසන දස දහස් ගානක් පසු කරගෙන පටිච්ච සමුප්පන්නව ආවා වූ ගමනක් අපි ඇවිල්ලා තියෙන පිංගතුනි. ඒ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී පිංවතුල්ලා සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා ජීවමාන බුදුරජාණන් වහන්සේලා නිවසට වැඩම කරලා මෙවැනි සුන්දර පිංකම් පවත්වන්න ඇති. අතීතේ රහතන් වහන්සේලා දසදහස් ගණන් තමන්ගේ නිවසට තමන්ගේ පන්සලට වැඩම කරලා මෙවැනි සුන්දර වූ විචිත්‍ර වූ පින්කම් කරන්නේ නැති, ඒ පින්කම් නිසා සක්‍ර পদවි ලබන්නේ නැති, සක්විති රජ পদවි ලබන්නේ නැති, සුජම්පතිය වෙන්නේ නැති, ස්ත්‍රී රත්නය වෙන්නේ නැති,
ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගියා පිංගතුනි විපාක දීලා අනිත්‍ය වී ගියා එයා පිංකම් සිද්ධ කරලා දැස් දෙක පියාගෙන නුවණින් දකිනවා සංසාරේ මම මෙවැනි සුන්දර විචිත්‍ර පිංකම් කොයිසම් කරන්නේ නැද්ද ඒ පිංකම් නිසා කොයිසම් සුන්දර ජීවිත මම ලබන්නේ නැද්ද ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වුණා පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබලා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා පිංගතුනි ඒසා සුවඳ මල් සංසාරේ අපි බුදුරජාණන් වහන්සේලාට පූජා කළා තියෙනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරේ බුදුරජාණන් වහන්සේලා උදෙසා දැල්ලුවා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනම් පින්වතුනි ඒසා සුන්දර සංස්කාරයන් අපි සංසාරේ රැස් කරලා තියෙනවා ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වුණා පින්වතුනි ඒ නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වන දක්ෂයා සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් කරනවා අලෝභ අද්වේෂ අමෝහ කුසල් මූලයන් වඩමින් පින්කම් සිද්ධ කරනවා සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් පින්කම් සිද්ධ කරනවා කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් සිද්ධ කරලා ඒ පින්කම් තුලින් රැස් වෙන්නා වූ සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් දැකලා විදර්ශනානුවන ප්‍රඥාව භව නිරෝධය දෙසට ගමන් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැසුන වෙලාවේ පින්වතුනි තමන් කරන්නා වූ දානමය සීලමය භාවනාමය මේ සෑම පින්කමක්ම පින්වතුල්ලා දක්ෂ වෙන්න පින්වතුනි විදර්ශනානුවණින් දකින මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින ප්‍රඥාව මතු කරන භව නිරෝධය දෙසට ගමන් කරන සුන්දර පින්කම් බවට පත් කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විදර්ශනානුවණ මතු වෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරලා පින්වතුනි අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ඇති කරගන්නා වූ ඉලක්කය කුමක්ද පින්වතුනි මොකක්ද අපේ ගමනාන්තය සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් කල්ප විනාශයන් දසදහස් ගානකට කොටු වෙලා මේසා ආපු දීර්ඝ භව ගමනේදී කොයිසා සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැහුණත් ඔබත් මමත් ශාසනය උපයෝගී කරගෙන ඇති කරගන්නා වූ අවසාන ඵලයේ පිළිබඳ ඉලක්කයක් අපිට තිබිලා නැහැ පින්වතුනි එහෙම ඉලක්කයක් තිබ්බනම් අපි මේ වෙනකොට අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරගන්න ඕනේ අපිට තාම උතුම් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරගන්න බැරි වුණේ මේ ශාසන අරමුණු කරගෙන අපේ අවසාන ඉලක්කයක් අපි ඇති කරගත්ත නැති නිසාමයි මොකද්ද මේ ශාසනය තුලින් අපි ඇති කරගන්නා වූ අවසාන ඵලයේ පිංගතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ සුන්දර මරණ පහක් තියෙනවා කියලා පිංගතුනේ සුන්දර මරණ පහක් ඒ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි පිංගතුනේ වෙන ආගමක වෙන ධහමක වෙන සුන්දර මරණ පහක් නැහැ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙන පළවෙනි සුන්දර මරණය තමයි පිංගතුනි රහතන් වහන්සේගේ මරණය රහතන් වහන්සේගේ මරණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිණිවීම කියලා සංස්කාරයෝ නිරෝධය කරපු නිසා පිරිණිවි යන මොහොතේ තමා තුලින්ම විඥාණය නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන ගිනි ගොඩක් තියෙනවා මේ ගිනි ගොඩේ දර තියෙන තාක්කල් ගිනි ගොඩ ඇවිලෙනවා දර දමන්න තව තව මේ ගිනි ගොඩ ඇවිලෙනවා යම් මොහතක දර ටික ඉවර වුණාද පින්වතුනි ගිනි ගොඩ තුලින්ම
ගින්දර නිවි යනවා පිංගතුනි දර ඉවරයි ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යනවා ගින්දර සැඟවි ගියේ නෑ ගින්දර බහැරට ගියේ නෑ දර ඉවරයි ගින්දර යම්සේද ගිනි ගොඩ තුලින්ම නිවි යන්නේ රහතන් වහන්සේ සංස්කාරයන් නිරෝධය කළා අවිද්‍යාව නිරෝධය කරලා ඒ සංස්කාරයෝ නිරෝධය නිසාම පිංගතුනි සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ විඥාණය මරණාසන්න පිරිනිවි යන මොහොතේ තමා තුලින්ම නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවත උපාදානයක් නැවත භවයක් නැවත ජාතියක් ජරාවක් නැති රහතන් වහන්සේගේ පිරිනිවීම නිවි යාම මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පළවෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි පිංගතුනි ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තවත් ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණයක් තියෙනවා ඒ ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණය තමයි අනාගාමි උත්තමයාගේ මරණය පිංගතුනි අනාගාමී උත්තමයා කියන්නේ ආතුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය වෙලා කාම රාග පටිඝ නිරෝධය වෙලා නමුත් පංච උපාදානස්කන්ධය කෙරෙහි අනුශය වූ තෘෂ්ණාවක් තියෙනවා පිංගතුනි ඒ අනුශය වූ තෘෂ්ණාව නිසාම අනාගාමී උත්තමයා එකම එක ආත්ම භාවයක් නැවත උපත ලබනවා දෙවෙනි ආත්ම භාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එමනම් මේ භව ගමනේ පටිච්ච සමුප්පන්නව නැවත එකම එක ආත්ම භාවයක් උපත ලබන අනාගාමි පිංවතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණයයි. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි පිංගතුනි. ඒ වගේමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල තියෙන තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණයක් තියෙනවා ඒ ශ්‍රේෂ්ඨ මරණය තමයි සකෘදාගාමි පිංවතාගේ මරණය පිංගතුනි සකෘදාගාමි පිංවතා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය වෙලා කාම රාග පටිග අනුශය වශයෙන් තියෙනවා පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලු යට තියෙන ගින්දර වගේ කියලා. අලු යට ගින්දර තියෙනවා. බාහිරට ප්‍රකට නෑ පිංගතුනි. ඒ වගේ සකෘදාගාමි පිංවතා ඔබ යම් මොහතක උතුම් සකෘදාගාමි ඵලයට පත් වුණොත් ඔබ දන්නවා ඔබ තුල කාම රාග පටිගයන් අනුශය වශයෙන් තියෙනවා කියලා. බාහිර සමාජයට ප්‍රකට නෑ පිංගතුනි. නමුත් තමා දන්නවා තමා තුල කාම රාග පටිගයන් අනුශය වශයෙන් තියෙනවා කියලා. බාහිර සමාජයට ප්‍රකට නැහැ. මේ කාම රාග පටිගයන් අනුශය නිසාම සකෘදාගාමි පිංවතා උපරිම ආත්ම භාව දෙකක් මේ භව ගමනේ උපත ලබනවා. තුන්වෙනි ආත්ම භාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ සකෘදාගාමි පිංවතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි. ඒ වගේමයි මේ ලෝක ධාතුවේ මේ ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණයක් තියෙනවා. ඒ හතරවෙනි මරණය තමයි සෝවාන් පිංවතාගේ මරණය පිංගතුනි. සෝවාන් ඵලයට පත් වුණ පිංවතාගේ මරණය. සෝවාන් ඵලයට පත් වුණ පිංවතා කියන්නේ එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය වෙලා තියෙන්නේ නමුත් කාම රාග පටිග ප්‍රකටයි පිංගතුනි දැන් කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් අර්ථවත් ආකාරයෙන් එයා විවාහයක් කරා යන්න පුළුවන් රැකී ආරක්ෂා ව්‍යාපාර කරන්න පුළුවන් එයාගේ කාම රාග පටිග බාහිර ලෝකෙට ප්‍රකටයි පිංගතුනි නමුත් සකෘදාගාමි කෙනාගේ කාමරාග පිටික බාහිරට ප්‍රකට නැහැ. තමාට පමණයි ප්‍රකට. අලු යට තියෙන ගින්දර වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සෝවාන් පිංවතාගේ කාමරාග පිටිකයන් බාහිර සමාජයට ප්‍රකට නිසාම පිංවතුනි සෝවාන් පිංවතා උපරිම ආත්ම භාව හතක් මේ භව ගමනේ උපත ලබනවා. අටවෙනි ආත්ම භාවයක් නැහැ කියලයි
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් මේ සෝවාන් උත්තමයාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණයක් තියෙනවා. ඒ පස්වෙනි මරණය තමයි සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනාගේ මරණය. පින්වතුනි සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා කියන්නේ සෝවාන් මාර්ගය තුල ගමන් කරන්නා වූ පුද්ගලයෝ දෙන්න. පින්වතුනි පින්වත් ඔබලා අර්ථවත් ආකාරයෙන් සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් අනිවාර්යෙන්ම සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකෙන් එහෙක ස්ථානගත වෙලා ඉන්නවා. පින්වතුනි ඒ පිළිබඳ සැකයක් ඇති කරගන්න එපා. ඔබලා සිල්පද පහ ආරක්ෂා කරනවා නම් සම්මා දිට්ඨිය අර්ථයන් ජීවිතයට එකතු කරගන්නවා නම් අනිවාර්යෙන්ම ඔබලා සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ ස්ථානගත වෙලා තියෙනවා. එතකොට කවුද මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා කියන්නේ? යම් පින්වතෙක් උතුම් සෝවාන් ඵලයට පත්වෙන වෙලාවේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙනවා. පින්වතුනි මොනවාද ඉන්ද්‍රිය ධර්මයන්? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව විදර්ශනාත්මකව වැඩෙනවා. පින්වතුනි ඒ ඉන්ද්‍රිය ධර්මයන්ම බල ධර්මයන් හැටියට වැඩෙනවා උතුම් රහත් ඵලය දක්වා. එතකොට මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩිලා නැහැ. පින්වතුනි එතකොට එහෙමනම් බලන්න ඔබ තවම උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් අර්ථවත් ආකාරයෙන් ඔබ ඉන්නේ සද්ධානුසාරී තැනද ධම්මානුසාරී තැනද කියලා. පින්වතුනි කවුද මේ සද්ධානුසාරී කියන්නේ? එයා සද්ධාවෙන් පින්කම් කරනවා, දන් දෙනවා, සිල් රකින්නවා, මෛත්‍රී වඩනවා, භාවනා කරනවා. උදේ පාන්දර 4ට නැගිටලායි සිල් සමාදන් වෙන්න යන්නේ. උදේ පාන්දර 4ට නැගිටලා දානේ හදනවා. වීරයක් තියෙනවා පින්වතුනි. සද්ධාවක් තියෙනවා, වීරයක් තියෙනවා. වීරයෙන් නිතුව පින්කම් කරනවා. පින්කම් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ සුන්දර දෙවියෙක් වේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ජීවිතේ සුන්දර මිනිසෙක් වේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා. මෙතේ බුදුන් දැක නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. සද්ධාව තියෙනවා, වීරය තියෙනවා. මේ සද්ධාව වීරය ප්‍රඥාව මතුවෙන ආකාරයෙන් ගොනු කරගන්න දක්ෂ නැහැ පින්වතුනි. සද්ධාවෙන් වීරියෙන් පින්කම් කරලා අනිත්‍ය වන්නා වූ සංස්කාරයක් මෙයා ප්‍රාර්ථනා කරනවා. මෝහය ජීවිතයට එකතු කරගන්නවා පින්වතුනි. අන්න සද්ධානුසාරී කෙනා ඔබ පින්කම් කරමින්, වීරයෙන් පින්කම් කරමින් සද්ධාව තුල ජීවත් වෙනවා නම් ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ භවයේ නැවත උපතක් නම් පින්වතුනි ඒ සද්ධානුසාරී කෙනාගේ ලක්ෂණයක්. එයා තාම මේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. මේ දිව්‍ය ජීවිත, මේ මනුස්ස ජීවිත, මේ බ්‍රහ්ම ජීවිත අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දැකලා මේ පැත්තෙන් ප්‍රඥාව මෝදු කරගන්න එයා දක්ෂ නැහැ පින්වතුනි සද්ධානුසාරී කෙනා. එතකොට ධම්මානුසාරී කියන්නේ කවුද? එයා හොඳින් ධර්මය දන්නවා, ධර්මය කතා කරනවා, ධර්මය සාකච්ඡා කරනවා, ධර්මය දේශනා කරනවා, ධර්මය සටහන් කරනවා, සූත්‍රගත ධර්මය කටපාඩමින් කියනවා, විනය අභිධර්මය කටපාඩමින් කියනවා. එහෙම කිව්වත් එයා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ දෙවියෙක් වේවා කියලා එයා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ ජීවිතේ සුන්දර මිනිසෙක් වෙලා මම මහාන වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතේ බුදුන් දැක නිවන් දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොයිසා ධර්මයේ දැනීමක් තිබ්බත් ඒ ධර්මයේ දැනීම නැවත සංස්කාරයන් උපදවා ගැනීම උදෙසාම යොමු කරනවා පින්වතුනි. ප්‍රඥාවේ වැඩිමක් නැහැ. අන්න ධම්මානුසාරී කෙනා. එනම් මේ ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්න මොකද්ද කරන්න ඕනේ? බුදුරජාන් වහන්සේ සද්ධා, වීරය, සති ඉන්ද්‍රිය මැද්දෙන් තියලා තියෙනවා පින්වතුනි.
එතකොට සතිය කියන්නේ හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයේ තුලිනුයි කෙනෙක් තුල ධම්මවිජය බොජ්ජංගයේ වඩින්නේ ත්‍රිලක්ෂණයට අදාළව අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයන්ට අදාළව ජීවිතේ වැඩෙන්නේ. එතකොට එයාගේ සතිය සිහිය දුර්වලයි. සතිය සිහිය දුර්වලභාවය නිසාමයි අපි තාම සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ ස්ථානගත වෙලා තියෙන්නේ පිංගතුනේ. එතකොට සතිය කියන්නේ හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීමේ හේතුඵල ධර්මයයි සතිය. සති ඉන්ද්‍රිය. එහෙනම් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න මොකද්ද කරන්න ඕනේ පිංගතුනේ? එයා කල්යාණ මිත්‍රාශ්‍රය ලබනවා, සද්ධර්ම ශ්‍රවණය කරනවා, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. අන්න පිංගතුනි, සැබෑ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී, සැබෑ කල්යාණ මිත්‍රාශ්‍රය ලබද්දී, ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී එයා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. පිංගතුනි, සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පිරු බෝධිසත්වයින්ගේ දස පාරමී සංස්කාරයනොත් අනිත්‍ය වුණා කියලා යා නුවණින් දකිනවා. එමනම් අපි මේ කරන්නා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වශයෙන් දකිද්දී එයා භවයට බැඳෙන්නේ නැහැ. සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ විඥාණයට බැඳෙන්නේ නැහැ. ඒ නිසාම ජාති ජරා ව්‍යාධි මරණයන්ට එයා යටත් වෙන්න කැමති නැහැ පිංගතුනි. එයා නිරේතුරුවම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සිල් රකිමින්, දන් දෙමින්, භාවනා කරමින්, මෛත්‍රී වඩමින්, යහපතෙහි යෙදෙමින් මේ සෑම සංස්කාරයන්ම අනිත්‍යයි කියලා දැකලා භව නිරෝධයේ දෙසට යද්දී මෙන්න මේ පැත්තෙන් ප්‍රඥාව මෝදු වෙනවා පිංගතුනි. ප්‍රඥාව මෝදු වෙනවා. ප්‍රඥාව මෝදු වෙන්නේ සමාධියත් මුල් කරගෙනයි. අන්න පිංගතුනි, අපි සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මතු කරගත් තැනදී සද්ධාවෙන් වීරයෙන් කරන්නා වූ පින්කම් සියල්ල විදර්ශනාවෙන් දැකලා මේ පැත්තෙන් සුන්දර ප්‍රඥාව මෝදු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයාටයි සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්න පිංගතුනි. ඒ නිසා නිරේතුරුව ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා ජීවත් වෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි පිංගතුනි. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනාට බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙන්නේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත් පින්වතාට පමණක්මයි පින්වතුනි. මොකද උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත් පින්වතායි පින්වතුනි අනිවාර්යෙන්ම සතර අපායෙන් මිදුණා වූ පුද්ගලයා බවට පත් වෙන්නේ. නමු සද්ධානුසාරී ධම්මානුසාරී දෙදෙනා සතරපායේ මිදිලා නැහැ. උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවය තුල මරණාසන්න මොහොතේ බිඳුණු සිල්පදයක් උපාදානීය වුණොත්, අකුසල් මූලයක් උපාදානීය වුණොත් අනිවාර්යෙන් මොහු දුගතියට සතරපායට වැටෙනවා පිංගතුනි. මල්ලිකා විසව කොසල් රජතුමාගේ විසව මේ මල්ලිකා බිසව අසිදිසි දානය පූජා කරපු බිසවප්පින් අපි වගේ දාන නෙමේ පිංගතුනි. අසිදිසි දානය මේ සම්මා සම්බුද්ධ ශාසනයට එක්කෙනයි අසිදිසි දානය පූජා කරන්නේ, හේතුඵල ධර්මයක්. ඒ අසිදිසි දානය පූජා කරපු මල්ලිකා බිසවට බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා කතා කරපු අවස්ථා ගොඩක් සූත්‍රගත ධර්මේ තියෙනවා පිංගතුනි. මේ මල්ලිකා බිසව උතුම් සෝවාන් ඵලයට පත්ුනේ නැහැ. සද්ධානුසාරී තැනයි ස්ථානගත වෙලා හිටියේ. මරණාසන්න මොහොතේ බිඳුණු සිල්පදයක් උපාදානයට ඇවිල්ලා සතියකට සතර අපායටයි වැටෙන්නේ පිංගතුනි. බලන්න, අසීදිසි දානයේ වැනි සුන්දර ශ්‍රේෂ්ඨ කුසලයක් සංස්කාරයක් පටිච්ච සමුප්පන්නෝ පිටිපස්සේ තියලා උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවය මතු කරලා දුන්නේ
බිඳුනු සිල්පදයක් මරණාසන්න මොහොතේ පිංගතුනි අන්න සතියකට සතර අපායකට වැටෙනවා ඉදා මල්ලිකා බිසව සතර අපායට වැටිලා සතියකින් බේරුණාත් පිංගතුනි වර්තමානයේ අපි සතර අපායට වැටුණොත් කල්ප ගානකින් අපිට ගොඩ එන්න බෑ පිංගතුනි එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකේ නවතින්නේපා කියලා පිංගතුනි මොකද මේ සම්මා සම්බුද්ධ ශාසන දස දහස් ගානක් අපිට අතීතේ මුණ ගැසුණත් ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයකදීම අපි කළේ මොකද්ද මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකෙන් සැනසුණා පිංගතුනි ආයිමත් අබුද්ධෝත්පාද කාල ලැබනවා අසත්පුරුෂ ආශ්‍රයන් ලැබනවා ආයිමත් අපි කල්ප ගණන් සතර අපා දුකට වැටෙනවා පිංගතුනි එනිසා මේ ලැබුවා වූ සුන්දර අවස්ථාවේ මේ ලැබුවා වූ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන ඔබලා නියත වශයෙන් ස්ථානගත වෙලා ඉන්න මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙක පිංගතුනි කල්‍යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ උතුම් සෝවාන් ඵලය දක්වා උසවා තබන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී පුරලා ලෝකෙට පහළ වෙන්නේ පිංගතුනි අපගේ මරණය මංගල්‍යයක් බවට පත් කරන්නයි මරණය අවමංගල්‍යයක් බවට පත් කරන්න නෙමේ මරණය මරණයක් බවට පත් කරන්න නෙමේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරන්නේ අපේ මරණය මංගල්‍යයක් බවට පත් කරන්නයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ පිරිනිවීම මංගල්‍යයක් බවට පත් කළා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ පටාචාරාව කිසා ගෝතමිය තමන්ගේ මරණය මංගල්‍යයක් බවට පත් කළා පිංගතුනි නමුත් අපි තාම අපේ මරණය අවමංගල්‍යයක් බවටමයි පත් කරගන්නේ අපේ මරණය මරණයක් බවටමයි පත් කරගන්නේ අපි කවදාද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන අපේ මරණය සුන්දර මංගල්‍යයක් බවට පත් කරගන්නේ පිංගතුනි අපි මේ ධර්මයේ කතා කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2600ක් ගිය තැනදී බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගිහිල්ලා වසර 2600ක් ගත වෙච්ච මේ මොහොතේදී අපිට පුළුවන් නම් උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන ඇස් දෙක පියාගන්න ඒ මරණයත් මංගල්‍යයක්මයි පිංගතුනි ඒ මරණයත් මංගල්‍යයක්මයි මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැනදී මේ ධර්මය අපි මේ විදියට කතා කරන්නේ පිංගතුනි එනිසා පිංගතුල්ලා දක්ෂ වෙන්න සිල්පද ආරක්ෂා කරගෙන පිංකම් කරලා කුසල් මූලයන් වඩමින් පිංකම් සිද්ධ කරලා සම්මා ආජීවෙන් සොයාගත් මුදලින් පිංකම් සිද්ධ කරලා කර්මය කර්මඵල විශ්වාසයෙන් පිංකම් කරලා පිංවතුනි ඒ කරන්නා වූ පිංකම් තුලින් පිංවතුනි නිරතුරුව විදර්ශනා නුවණ මතු කරගෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා මේ සංසාර දුක සංසාර ගැඹුර දැකලා නිරතුරුව උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා කියන තැනටපත් වෙන්න පිංගතුනි ඒ වගේමයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේසා සුන්දර ධර්මයක් මේසා සුන්දර මරණ පහක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙද්දි ඒ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් මුල් මරණ හතරෙන් එකක් තාම ඔබටත් මටත් ලබා ගන්න බැරි උනේ පිංගතුනි එකම එක කාරණයක් නොදන්නා නිසයි කියලා පිංගතුනි මොකද්ද එකම එක කාරණය මේ මරණ හතර තාම අපිට ලබා ගන්න බැරි උනේ අපේ මරණය තාම මංගල්‍යයක් බවට පත් කර ගන්න බැරි උනේ පිංගතුනි එකම එක කාරණයක් නොදන්නා නිසයි ඒකම එක කාරණය තමයි චතුරාර්ය සත්‍ය කියන කාරණය බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා
මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය කියන එකම ධර්මය දේශනා කරන්නයි පිංගතුනි ධර්මයන් දෙකක් දේශනා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලා අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට දේශනා කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි පිංගතුනි එහෙනම් මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකම එක ධර්මය වෙන චතුරාර්ය සත්‍ය ධර්මය ජීවිතේට එකතු කර නොගත්ත නිසාමයි ඔබටත් මටත් මේ මරණය තාම මංගල්‍යයක් බවට පත් කරගන්න බැරි වුණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය හැටියට දේශනා කරන්නේ චතුරාර්ය සත්‍යයේ මුල්ම ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දුකයි දේශනා කරන්නේ දුක්ඛ සත්‍යය මොකක්ද දුක කියලා කියන්නේ පිංගතුනි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන බුදුරජාණන් වහන්සේ නමගේ පහළ වීමේ පළවෙනි අර්ථය පිංගතුනි මේකයි පළවෙනි අර්ථය දුක බුදුරජාණන් වහන්සේ මතු කළ පෙන්වන්නේ මොකද්ද මතු කළ පෙන්වන දුක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධය නිත්‍ය වශයෙන් ගැනීම දුකයි එමනම් පිංගතුනි තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කළ අහන්න ඔබ තුල මේ දුක ස්ථානගත වෙලා තියෙනවාද නැද්ද කියලා පිංගතුනි අපි සෑම කෙනෙක්ම මේ දුක තුල ස්ථානගත වෙලා තියෙනවා අපි යම් දවසක උතුම් රහත් ඵලයට පත් වුණොත් ඒ රහතන් වහන්සේ රහත් ඵලයට පත් වෙච්ච මොහොතේ පිංගතුනි සංස්කාරයෝ නිරෝධය කළත් පිංගතුනි අතීත සංස්කාරයන්ට අදාළව විපාකයන් පිරිනිවි අනතෙක් ජීවිතයට එනවා මුගලන් මහෝත්තමයන් ආනන් වහන්සේ අතපය කුඩු කරගෙනයි පිරිනිවන් පාන්නේ ලෝසක මහරහතන් වහන්සේ කුසගින්නේ ජීවත් වෙලයි අවසානයේ ආහාර වේලා අරන් පිරිනිවන් පාන්නේ සංස්කාරයෝ නිරෝධය කළත් දුක නිරෝධය කළත් පින්වතුනි අතීත පටිච්ච සමුප්පන්න සංස්කාරයන්ගේ විපාකයන් අනුපාදි ශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි යන මොහොත දක්වා අපේ පසුපස ගමන් කරනවා නමුත් එදාට ඒ රහතන් වහන්සේලායේ සංස්කාරයන් කෙරෙහි ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ඇති කරගන්නේ නැහැ. උන්වහන්සේ වේදනාව නිරෝධය කරලයි තියෙන්නේ. එහෙමනම් අපි සැබවින්ම කවදා හරි දුකෙන් මිදෙන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි යන මොහොතේ පිංගතුනේ. එතෙක් අපි තුල දුක ස්ථානගත වෙලා තියෙනවා. මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් එමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ පළවෙනි අර්ථය වන දුක්ඛ සත්‍ය දුක හොයාගෙන අපි රට වටේ යන්න ඕනේ නෑ දුක හොයාගෙන අපි ලෝකෙ වටේ යන්න ඕනේ නෑ දුක හොයාගෙන අපි අල්ලපු ගෙදර කෙනාගෙන් මොකද්ද දුක කියලා අහන්න දෙයක් නෑ අපි සෑම කෙනෙක්ම දුක තුල ස්ථානගත වෙලා තියෙනවා චතුරාර්ය සත්‍ය තමා තුලින් මේ දකින්නේ චතුරාර්ය සත්‍ය තමා තුලින් දකිනවා පින්වතුනි දුක තමා තුලින් දකිනවා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම ඒ දුක තමා තුලින් එයා දකිනවා පළවෙනි ආර්ය සත්‍ය දෙවෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ දුක තියෙනවා නම් යම් තැනක දුකට හේතු දෙකක් නැහැ දුකට එක හේතුවයි තියෙන්නේ ඒ එකම හේතුව තමයි තෘෂ්ණාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක් කෙරෙහි තෘෂ්ණාවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි වූ තෘෂ්ණාව පිංගතුනි එහෙනම් දැන් තමා තුලින් දකින්න දුක තමා තුලින් දැක්කා දුක තමා තුල තියෙනවා නම් දුකට හේතුව අනිවාර්යෙන්ම තමා තුල තියෙනවා පිංගතුනි අන චතුරාර්ය සත්‍ය දෙවෙනි ආර්ය සත්‍ය තමා දකිනවා බුදුරජාණන් වහන්සේ නමකගේ සැබෑ පහළ වීමේ දෙවෙනි අර්ථයත් තමා තුලින් දකිනවා
මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල දකින්නවා තමාගේ නාම රූප ලෝකයේ තුල තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල දුක තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ තුලම තියෙනවා නම් දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ ඔබමයි කියලා තුන්වෙනි ආර්ය සත්‍යදී දේශනා කරනවා එනම් පින්වතුනි දුක ඔබ දැක්කා දුකට හේතුව තෘෂ්ණාවත් ඔබ තුල තියෙනවා ඔබ දකිනවා එහෙනම් දුක නැති කරන්න ඕනේ ඔබමයි පින්වතුනි ඔබේ දුක නැති කරන්න මට බෑ මගේ දුක නැති කරන්න ඔබට බෑ අපි දෙගොල්ලන්ගෙම දුක නැති කරන්න බුදුරජාණන් වහන්සේට බෑ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පූර්වාදර්ශයක් පමණක්මයි එහෙනම් දැන් තමා තුලින් තමා දුක දැක්කා තමා තුලින් දුකට හේතුව තෘෂ්ණාව දැක්ක දෙවෙනි ආර්ය සත්‍යයත් තමා තුලම තියෙනවා තුන්වෙනි ආර්ය සත්‍යය දුක නැති කරන්න ඕනේ තමාමයි තුන්වෙනි ආර්ය සත්‍යයත් තමා තුලින් දකිනවා ඊළඟට යා හතරවෙනි ආර්ය සත්‍යය මතු කරනවා ඔබ තුල දුක තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව ඔබ තුල තියෙනවා නම් දුක නැති කරන්න ඕනෙත් ඔබම නම් දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ යුත්තේ ඔබමයි කියලා දකිනවා පින්වතුනි සුන්දර චතුරාර්ය සත්‍ය සුන්දර චතුරාර්ය සත්‍ය තමා තුලින් දකිනවා අපි ධර්මයේ හොය හොයා ලෝකෙ වටේ යනවා රට වටේ යනවා අපෙන් ඇවිල්ලා අහනවා සාමින්වාස මොකද්ද ධර්මය කොහොමද නිවන් දකින්නේ පින්වතුනි මේ චතුරාර්ය සත්‍යම ඔබ තුල තියෙනවා පින්වතුනි මේ චතුරාර්ය සත්‍යට අදාළ ධර්මතාවයන් හතරම තියෙනවා නමුත් ඔබ චතුරාර්ය සත්‍යයට අදාළව ජීවිතේ දකින්නේ නැහැ පින්වතුනි චතුරාර්ය සත්‍යයට අදාළව ජීවිතේ මතු කරන්නේ නැහැ ඔබ දුක ඇති වෙද්දි මොකද කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුක ඇති වෙද්දි ඔබ මොකද කරන්නේ පින්වතුනි අපි අඬනවා දුක් වෙනවා කඳුළු සලනවා දිවි නසා ගන්නවා අරක්කු බොනවා දුක නැති කරන්න අපි මොකද කරන්නේ පින්වතුනි දුක නැති කිරීම උදෙසා තව තව තෘෂ්ණාවම අපි වඩා ගන්නවා දුකට හේතු වෙන තෘෂ්ණාව වැඩිද්දි මොකද වෙන්නේ තව තව දුක වැඩි වෙනවා පින්වතුනි චතුරාර්ය සත්‍යය තුල ජීවිතේ විසිරෝලා දකින්න පින්වතුනි චතුරාර්ය සත්‍යය තුල ජීවිතේ විසිරෝලා දකින්න දුකක් සකස් වෙද්දි නිරේතුරුව හිතන්න මේ දුකට හේතුව තෘෂ්ණාවමයි දුකට හේතුව තෘෂ්ණාව කුමක් කෙරෙහි තෘෂ්ණාවද රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි වූ තෘෂ්ණාවමයි පින්වතුනි මේ රූපය නිරේතුරුව අනිත්‍යභාවයට පත් වෙනවා මේ සැප දුක් උපේක්ෂා වේදනාවන් සෑම නිමේෂයකදීම අනිත්‍යභාවයට පත් වෙනවා මේ ඇසෙන් කනෙන් නාසයෙන් කරන්නා වූ සෑම හඳුනා ගැනීමක්ම නිරේතුරුව වෙනස්භාවයට පත් වෙනවා අපි රැස් කරන්නා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙනවා ඒ සංස්කාරයන් හේතුවෙන් සකස් වෙන්නා වූ දැනීම් විඥානයන් අනිත්‍ය වෙලා යනවා පිංගතුනි මේ අනිත්‍ය වන පංච උපාදානස්කන්ධය අපි නිත්‍ය වශයෙන් ගන්නවා මේ රූපය නිත්‍යයි කියලා ගන්නවා මේ කෙස් ටික හැමදාම මේ සුන්දර විදියටම තියෙන්න ඕනේ කියලා දකිනවා මේ ඇස හැමදාම සුන්දර විදියට තියෙන්න ඕනේ කියලා දකිනවා මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස හැමදාම තාරුණ්‍යෙන් තිබිය යුතුයි කියලා දකිනවා නමුත් රූපය අනිත්‍ය වූ ධර්මතාවයක් රූපය වෙනස් වෙනවා රූපය විකෘති වෙනවා රූපය කැඩී බිඳී විසිරී යද්දී අන්න දුක සකස් වෙනවා පිංගතුනි පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ පිංගතුනි ඒ නිසාම දුක සකස් කරගන්නවා ඒ වගේම වේදනාවන්ට ඇලෙනවා මේ සැප වේදනාව සදාකාලික තිබේවා කියලා දකිනවා මේ සැප වේදනාව මගේ කියලා දකිනවා මේ සැප වේදනාව තුල මගේ ආත්මය තියෙනවා කියලා දකිනවා ඒ ආත්මය තුල මම බැසගෙන ඉන්නවායි කියලා දකිනවා සැප වේදනාව වෙනස් වෙද්දී අන්න දුක සකස් වෙනවා මේ හඳුනා ගැනීම නිත්‍යයි කියලා දකිනවා මේ හඳුනාගත්නා වූ ස්වාම් පුරුෂයා මේ හඳුනාගත්නා වූ බිරිඳ මේ හඳුනාගත්නා වූ යාළුවා යෙහෙළිය මේ හඳුනාගත්නා වූ මොනුපුරා මිනිපිරිය නිත්‍යයි කියලා දකිනවා හඳුනා ගැනීම නමුත් මේ හඳුනා ගැනීම මේ රූපය වෙනස් වෙද්දී ජාති ජරා ව්‍යාධි මරණයන්ට වැටෙද්දී පින්වතුනි
අන්න නිට්ටය වශයෙන් ගත්ත දේ අනිත්‍ය වෙද්දී දුක සකස් වෙනවා. එමනම් පිංගතුනි අපි තුල සෑම දුකක්ම සකස් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් නිට්ටය වශයෙන් ගත්ත නිසාමයි පිංගතුනි මේ සංස්කාරයෝ නිරේතුරුවම අනිත්‍ය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජෙ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මුර්ග සංඥාව කියන තැනට වැටෙනවා කියලා පිංගතුනි. මිනිස්යා මුර්ගයෙක් වෙනවා කියනවා. ආගම් නැතුව යනවා, ධර්මයක් නැතුව යනවා, සීලයක් නැතුව යනවා, කුසලයක් නැතුව යනවා, සම්මා දිට්ඨිය අර්ථයක් නැතුව යනවා, බුදුදහම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා යනවා. එදාට පිංගතුනි ලෝකයේ ආගම හැටියට දකින්නේ රුධිරයයි ලෙයයි. මේ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙනවා පිංගතුනි. නමුත් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අපි දකින්නේ නැහැ. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නොදක ජීවිතයේ ආස්වාදයක් කරගන්නවා. ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, මනස පිනවන්න මේ ආස්වාදය තුල බැසගන්නවා. මේ ආස්වාදය තුල කිමිදෙනවා. මේ ආස්වාදය කෙටි, ආදීනවය දීර්ඝයි කියලා අපි දකින්නේ නැහැ පිංගතුනි. ආස්වාදය කෙටි වෙලා ආදීනවය මතු වෙනකොට රටම එකතු වෙලා කඳුළු හලනවා දුකට පිංගතුනි. සංස්කාරයෝ අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. සංස්කාරයෝ අනිත්‍ය නම් මේ රූපය අපි නිරතුරුව කුසලයේ උදෙසා යොමු කරගන්න ඕනේ. සංස්කාරයෝ අනිත්‍ය නම් මේ රූපය නිරතුරුවම සිල්වත් භාවයේ උදෙසා යොමු කරගන්න ඕනේ. මේ සංස්කාරයෝ අනිත්‍ය නම් මේ රූපය නිරතුරු අපි විදර්ශනා නුවණ මතු කරගන්න යොමු කරගන්න ඕනේ කියලා දකින්නේ නැහැ පිංගතුනි. මේ වේදනාව අනිත්‍ය නම් සැප වේදනාවට ඇලෙන්න හොඳ නැහැ, දුක් වේදනාවට ඇලෙන්න හොඳ නැහැ. මේ සැප වේදනාවත් දුක් වේදනාවත් උපේක්ෂා විඳීමකට ගන්න ඕනේ කියලා දකින්නේ නැහැ. සැප වේදනාවේ ආස්වාදයට බැඳෙනවා, දුක් වේදනාවේ ආස්වාදයට බැඳෙනවා. බැඳිලා නිරතුරුව පිංවතුනි වේදනාවේ අනිත්‍යභාවය තුල උපේක්ෂාව මගහැරලා දුක දිසාවට ගමන් කරනවා. එනිසා නිරතුරුවම ඔබේ ජීවිතේට දුකක් සකස් වුණා නම් ඔබ හිතන්නේ දුක සකස් වුණේ කුමක් නිසාද කියලා? ඔබේ බිරිඳ නිසා, ඔබේ ස්වාම්පුරුෂයා නිසා, ඔබේ දරුවා නිසා, මේ රට, ජාතිය, ආගම නිසා ඔබට යම් දුකක් සකස් වුණා නම් ඒ දුක ඔබට සකස් වුණේ මේ සංස්කාරයෝ නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි පිංගතුනි. මේ රූපස්කන්ධය නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි, මේ වේදනා ස්කන්ධය නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි, මේ සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි ඒවා වෙනස් වී යද්දී දුක සකස් වුණේ. අන දැන් තමා තුලින් එයා දුක දකිනවා. දෙයනේ, එහෙනම් දුකට අඬලා වැඩක් නැහැ, දුකට පඳුරු බැඳලා වැඩක් නැහැ, දුකට දේවාල ගානෙ ගිහිල්ලා වැඩක් නැහැ, දුකට අරක්කු බීලා වැඩක් නැහැ, දුකට දිවි නසාගෙන වැඩක් නැහැ, දුකට නෝන මහත්යත් එක්ක රණ්ඩු වෙලා වැඩක් නැහැ. එයා දකිනවා මේ දුක සකස් උනේ මම මේ සංස්කාර කෙරේ යති කරගත්තා වූ නිත්‍යභාවය නිසාමයි කියලා පිංගතුනි. සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා යනවා. සක්විති රජ කියන සංස්කාරය වෙනස් වෙනවා පිංගතුනි. සක්විති රජට පුතුන් දහසක් ඉන්නවා, ස්ත්‍රී රත්නයක් ඉන්නවා, දිව්‍ය තලයෙන් බසින්නා වූ ස්ත්‍රී රත්නයක් ඉන්නවා සක්විති රජතුමාට. එර්දියෙන් යන ඇතෙක් ඉන්නවා, එර්දියෙන් යන අජානීය අශ්වයෙක් ඉන්නවා, මහා පොළොව යට තියෙන ඕන සම්පත දිවසින් දකින්න පුළුවන් පුරෝහිත බමුණෙක් ඉන්නවා පිංගතුනි. සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා යනවා පිංගතුනි. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා නම් අවුරුදු 84000ක් ආයුෂ තියෙන සක්විති රජ කියන සංස්කාරය අනිත්‍ය වුණා නම් අවුරුදු 84000ක් ආයුෂ තියෙන පුතුන් දහසක් ලබන ස්ත්‍රී රත්නය කියන සංස්කාරය අනිත්‍ය වුණා නම් පිංගතුනි මම කියන සංස්කාරය, බිරිඳ කියන සංස්කාරය, සාම්පුරුෂයා කියන සංස්කාරය අනිත්‍ය වශයෙන් එයා දකිනවා. යා ඒවා වෙනස් වෙද්දී අඬන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, තැවෙන්නේ නැහැ. වෙනස් වෙන දේ නිසා අකුසල් කරගන්නේ නැහැ, වෙනස් වෙන දේ නිසා සිල්පද මිඳගන්නේ නැහැ. ඒ වෙනස් වීම දැකලා
නොවෙනස් වෙන්නා වූ Nirodha kara යන්නා වූ නිවන් මාර්ගය මෙයා සාක්ෂාත් කර ගන්න හදනවා පිංගතුනි අන්‍යා චතුරාර්ය සත්‍ය දැන් දැක්කා එයා දැන් දුකක් ඇති වුණාම රන්දු වෙන්නේ යන්නේ නැහැ ගහගන්නේ යන්නේ නැහැ බැනගන්නේ යන්නේ නැහැ අනුන්ට ඇඟිල්ල දික් කරන්න යන්නේ නැහැ අපේ අපි තුල දුකක් ඇති වුණොත් අපි අනුන්ටමයි ඇඟිල්ල දික් කරන්නේ රටේ දුකක් ඇති වුණොත් රටේ නායකයාට ඇඟිල්ල දික් කරනවා ගෙදර දුකක් ඇති වුණොත් ගෙදර අම්මා තාත්තට ඇඟිල්ල දික් කරනවා කොහේ හෝ දුකක් අපිට සකස් වුණොත් අපි ඇඟිල්ල දික් කරන්නේ බාහිර සමාජයටමයි පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දේ වැරදි ඔබට දුකක් සකස් වුණා නම් ඔබ ඇඟිල්ල දික් කරන්න ඕනේ බාහිර සමාජයට නෙමේ ඔබේ මා කුසල් සංස්කාරයන්ටයි අතීත අකුසල් සංස්කාරයන්ටයි පිංගතුනි මේ මොහොතේ රට තුල අර්බුදයක් තියෙනවා තස්සමාදී බලවත් අර්බුදයක් මේ අර්බුදයට ආණ්ඩුවට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ ආරක්ෂක හමුදාවට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ ඔබ ඇඟිල්ල දික් කරන්න ඕනේ ඔබේම අතීත අකුසල් සංස්කාරයන්ටයි පිංගතුනි ඔබ අකමැති දේ ඔබට දකින්න ලබන්නේ ඔබ අකමැති දේ ඔබට ඇහෙන්න ලබන්නේ ඇහෙන්න වෙන්නේ ඔබ අකමැති දේ ඔබට සිතන්න වෙලා තියෙන්නේ ඔබ රැස් කර ගත්තා වූ අකුසල් සංස්කාරයන් නිසාමයි අන්න ධර්මය අන්න චතුරාර්ය සත්‍ය තමා තුලින් දුක දකින්න පිංගතුනි සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වෙනවා අතීතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රටේ ජනතාව සක්විති රජුරුව දැකීමෙන් සතුටු වෙනවා කියලා පිංගතුනි දකින මොහොතේම සතුටු වෙනවා සාදුකාර දෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්විති රජතුමා සිනා වෙනකොට මුළු මනුස්ස ප්‍රජාවම සාදුකාර දෙනවා සතුටු වෙනවා කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්විති රජතුමා ජනතාවට එක වචනයක් කතා කරද්දී ජනතාව සතුටු වෙලා සාදුකාර දෙනවා කියලා පිංගතුනි පිංගතුනි සක්විති රජ කෙනෙක් දකිද්දී කතා කරද්දී hina වෙද්දී ජනතාව තුල සතුටම ප්‍රීතිය ඇති වෙන්නේ ඇයි පිංගතුනි ජනතාවගේ කුසල් සංස්කාර නිසාමයි ඒක සක්විති රජතුමාගේ කුසල් සංස්කාර විතරක් නෙමේ සක්විති රජ කෙනෙක් පහළ වෙන කාලේ පහළ වෙන ජනතාවත් ඒ සක්විති රජ දැකලා සතුටු වෙන්න පුළුවන් සුන්දර සංස්කාරයන් දරාගෙනයි එන්නේ පිංගතුනි අපිට මොකද්ද වෙලා තියෙන්නේ රජතුමා දැක්කහම බයිනවා කතා කරද්දි බයිනවා hina වෙද්දි බයිනවා ඒ නිසාම අපි අනුන් නිසා නැවත 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 බලවත් අකුසල් කරාම ගමන් කරනවා පිංගතුනි අපිටල සකස් වෙන එක ද්වේෂ සිතක් අපිට කරන්නා වූ විනාශය අපි දකින්නේ නැහැ අපි තුල සකස් වෙන එක ලෝභ සිතක් අපිට කරන්නා වූ විනාශය අපි දකින්නේ නැහැ අපි තුල සකස් වෙන එක මෝහ සිතක් අපිට කරන්නා වූ විනාශය අපි දකින්නේ නැහැ පිංගතුනි ඒ නිසාම නොදැනුවත් භාවයෙන් මහා අකුසල් කඳු අනුන් නිසා අපි ගොඩනගා ගන්නෝ එහි විපාකේ අපි ඉස්සරහට එනවා ඒ විපාකේ ඉස්සරහට ආපුවාම අපිට අහන්න ලැබෙන්නේ අපි කැමති දේ නෙමේ අපිට දකින්න ලැබෙන්නේ අපි කැමති දේ නෙමේ මේ වර්තමාන සමාජය තුල අපි දකින්නේ පින්වතුනි සුන්දර ධර්මයක්මයි සුන්දර ධර්මයක් ඒ චතුරාර්ය සත්‍ය අපි මේ දකින්නේ පින්වතුනි මේ දුක සකස් තුනේ පින්වතුනි තුෂ්ණාව නිසා අපි රැස් කර ගන්නා වූ අකුසල් හේතුවෙන්මයි අන්‍යා චතුරාර්ය සත්‍යට අදාළව ජීවිතේ දකින්න පින්වතුනි දුක තමා තුලින් දකිනවා දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දකිනවා දුක නැති කිරීම තමා තුලින් දකිනවා ඒ නිසා එයා දුක ඉදිරියේ සතන්කාමී වෙන්න යන්නේ නැහැ දුක ඉදිරියේ අනුන්ට ගහන්න යන්නේ නැහැ අනුන්ට තලන්න පෙලන්න යන්නේ නැහැ දුක ඉදිරියේ ද්වේෂය ඇති කරගන්න යන්නේ නැහැ එයා දුක නිරෝධය කරන දුකට හේතුව තෘෂ්ණාව නිරෝධය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන සුන්දර මිනිසෙක් වෙනවා පිංගතුනි අන්න චතුරාර්ය සත්‍ය එනිසා පිංවත් ඔබ ඔබේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය තුල විසිරන්න දුකක් සකස් වෙන සෑම මොහොතකම දුකට හේතුව ඔබ තුලම සකස් වෙන තෘෂ්ණාව කියලා දකින්න ඔබට දුක නිරෝධය කරන්න ඕනේ නම් තෘෂ්ණාව නිරෝධය කරන්න ඕනේ ඔබමයි කියලා තනියම දකින්න
නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න පිංගතුනි ඔබට මේ මොහොතේ රට ජාති ආගම නිසා දුකක් සකස් වෙනවා නම් ඔබ එක එක්කනාට බැන බැන එක එක්කනාට ද්වේෂ කර කර එක එක්කනාට වෛරී හිතෙන් පසු වෙන මොහොතක් පාසා දුක හේතුවෙන් තව දුක ඔබ වැඩි කර ගන්නවා එහෙනම් දුක තියෙනවා නම් ඔබ කරන්න ඕනේ වහාම දුකෙන් මිදෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කිරීමයි පිංගතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් වෙද්දී තමාගේ කුසල් ධර්මයන් ශක්තිමත් වෙනවා තමන්ගේ සීලය තමන්ගේ සමාධිය තමන්ගේ මෛත්‍රිය සම්මා දිට්ඨිය අර්ථයන් ශක්තිමත් වෙනවා කුසල් ධර්මයන් ශක්තිමත් වෙද්දී පිංගතුනි නිරතුරුවම ඊට අදාළ සැප වේදනාවන් සමාජය තුල ස්ථානගත වෙනවා ඒ නිසා නිරතුරුවම බුදුරජාණන් වහන්සේ නමකගේ මේ පහළවීමේ සැබෑ අර්ථය වෙන චතුරාර්ය සත්‍ය තමා ජීවිතය තුලින් දකින්න දුක තමා තුලින් දකින්න දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දකින්න දුක නැති කරන්න ඕනේ තමාමයි කියලා දැකලා පින්වතුනි සංසාර බය ඇති කරගන්න කල්යාණ මිත්‍රාශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය තුලින් නුවණින් මෙනෙහි කිරීම තුලින් මේ සංසාර බය සංසාර ගැඹුර සංසාර දුක මතු කරගන්න මේ මොහොතේ සමාජයේ මේසා වියරුවක් නම් පින්වතුනි අනාගතේ පහළ වෙන මුර්ග සංඥා ලෝකය කොයිසා වියරුවක්ද කියලා දකින්න අනාගතේ පහළ වෙන මුර්ග සංඥා ලෝකය කොයිසා වියරුවක්ද කියලා දකින්න මේ මොහොතේ මේ වියරුවන් වියරු භාවයන් තුලින් ඔබ ද්වේෂය ජීවිතයට එකතු කරගත්තොත් ඔබ මෝහය ජීවිතයට එකතු කරගත්තොත් ඔබ ලෝභ සිත් ජීවිතයට එකතු කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔබ සෑම නිමේෂයකදීම අනාගත මුර්ග සංඥාවේ ඉපදීම උදෙසා සංස්කාරයන් ඔබ රැස් කරනවා පිංගතුනි සංස්කාරයන් රැස් කරනවා ඒ නිසා නිරතුරුවම ධර්මයේ දතුලින් ධර්මයක් මතු කරගන්න ධර්මයක් මතු කරගෙන පිංගතුනි මේ සුන්දර සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේසා සුන්දර ධර්මයක් තියෙද්දී චතුරාර්ය සත්‍ය තමා තුලින් මතු කරලා පෙන්නද්දී තාම ඔබටත් මටත් මේ චතුරාර්ය සත්‍ය තුලින් ජීවිත අවබෝධය කරා ධර්ම අවබෝධය කරා යන්න බැරි වුණේ පිංගතුනි මේ දුක කියන කාරණය නිරතුරුව නොදැක්ක නිසාමයි කියලා තාම අපි දුක දකින්නේ නෑ පිංගතුනි දුක දකින්නේ නෑ සැබෑ දුක මොකද්ද කියලා දකින්නේ නෑ සැබෑ දුක කියන්නේ පිංගතුනි බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සයා විඳින දුක නෙමේ මේ මිනිස්සයා විඳින දුක නෙමේ සැබෑ දුක කියන්නේ සතර අපායේ සත්වයා විඳින දුකයි පිංගතුනි එනිසා මේ සතර අපායේ සත්වයා විඳින්නා වූ දුක නුවණින් දකින්න අපේ තිරිසන් ලෝකෙ දිහා බලන්න බල්ලෙක් කූසෙක් හරකෙක් එළුවෙක් අලියෙක් ගන්න කවුද මේ තිරිසන් සතෙක් කියන්නේ පිංගතුනි පෙර ජීවිතේ සුන්දර මිනිස්සෙක්මයි ඒ සුන්දර මිනිස් ජීවිතය ලැබලා දානය පූජා කළේ නැහැ සීලයක් ආරක්ෂා කළේ නැහැ මෛත්‍රියක් වැඩුවේ නැහැ කර්මය කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ කාලා බීලා නටලා සතුටු වෙලා විනෝද වෙලා මැරෙනවා කියන තැනයි හිටියේ ඒ අය කෑවා බීවා සතුටු වුණා විනෝද වුණා මරණාසන්න මොහොතේ පින්වතුනි ගැටෙන සිතින් ඉන්ද්‍රිය අසංවරයෙන් මැරිලා තිරිසන් ලෝකෙ ඉපදෙනවා දැන් බල්ලේ පූසේ කරකෙක් වෙලා ඉපදිලා මේ තිරිසන් සතා අම්මා තාත්තා අඳුනන්නේ නැහැ ධර්මයේ අධර්මයේ අඳුනන්නේ නැහැ හොඳ නරක අඳුනන්නේ නැහැ පින්වතුනි අකුසලෙන් අකුසලයටම යනවා නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පෙර ජීවිතයක සුන්දර මිනිස්සෙක්මයි ඒ සුන්දර මිනිස් ජීවිතේ ලැබපු වෙලාවේ මැරෙනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නෑ මැරිලා නැවත උපදිනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නෑ මැරෙනවා කියන කාරණය දැනගත්තේ මැරෙන්න යන වෙලාවේ සිහියට නගා ගන්න කුසලයක් නෑ පිංගතුනි ගැටෙන සිතෙන් මැරිලා තිරිසන් ලෝකෙට යනවා බුදුරජාණන් වහන්සේ සාමින් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා මහණෙනි ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබලා තිරිසන් ලෝකෙ ඉපදිලා මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ
ගලාගෙන ගිය රුධිරයද වැඩි මහසාගරයේ ජලයද වැඩි කියලා පිංගතුනි ස්වාමීන් වහන්සේලා පිළිතුරක් දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පෙරලා පිළිතුරු දෙනවා මහණෙනි ඔබලා මේ ආවා වූ දීර්ඝ පටිච්ච සමුප්පන්න බව ගමනේදී ඔබලා තිරිසන් සතුන් වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසાગරයේ ජලයට වැඩි කියලා පිංගතුනි පින්වත් ඔබ දෑස් දෙක පියාගන්න දෑස් දෙක පියාගෙන අර මහසાગරයට හිත යොමු කරන්න ඒ මහසાગරයේ ජල කඳ රුධිර සාගරයක් කරලා දකින්න පිංගතුනි ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමේ ඔබ සංසාරේ තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම പ്രേත ලෝකයේ දිහා බලන්න මේ මනුස්ස ලෝකයේ තුලමයි പ്രേත ලෝකයේ ස්ථානගත වෙලා තියෙන්නේ പ്രേතයාගේ ස්වරූපයත් මනුස්ස ස්වරූපේමයි ලෝභ දේශ මෝහයන් වඩලා පිංවතුනි പ്രേත ලෝකේ කල්ප ගණන් දුක් විඳිනවා මන් දැස් දෙක පියාගෙන මොහොතක් දකින්නවා අතීත පංච උපාදානස්කන්ධ දුකට හිත යොමු කරලා මන් සංසාරේ പ്രേතෙක් වෙලා ඉපදිලා පිංගතුනි කල්ප ගණන් සෙම් සොටු කකා දුක් විඳා වූ ඒ කුරුරු අතීතය මන් දකින්නෝ ඒ පංච උපාදානස්කන්ධ දුක මම දකින්නවා දැකලා මා තුලින් මං චිත්තයක් ඇති කරගන්නවා සංසාරේ මට මෙවැනි පටිච්ච සමුප්පන්න දුකක් ලබා දුන් പ്രേත ලෝකෙට නම් මන් නැවත වැටෙන්නේ නැහැ කියලා පිංගතුනි මම්මගේ සීලය ශක්තිමත් කරගන්නවා මම්මගේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ආර්ත්‍ය ශක්තිමත් කරගන්නවා ඊළඟට බුදුරජාණන් වහන්සේ අසුර ලෝකය ගැන දේශනා කරනවා මහා සාගරයේ ඇසුරේ ජීවත් වෙන අසුරයින් ඉන්නවා පිංගතුනි දිව්‍යතල ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය ස්වභාවයේ අසුරයින් ඉන්නවා අසුරයාගේ ස්වරූපයත් මනුස්ස ස්වරූපේමයි යම් කෙනෙක් මහා සාගරයේ තෘෂ්ණාවෙන් ගත්තොත් දීවර ප්‍රජාවක් ඉන්නවා සංචාරක පිරිස් ඉන්නවා මේ අය මහා සාගරයේ තෘෂ්ණාවෙන් උපාදානය කරන් ඉන්නේ පින්වතුනි යමක් තෘෂ්ණාවෙන් උපාදානය කළාද ඒ උපාදානයට අදාළව භවය සකස් වෙනවා භවයට අදාළව උපත සකස් වෙනවා මහා සාගරේ අසුරෙක් වෙලා උපදිනවා පිංගතුනි මුහුදු උපාදානය කරගෙන මුහුදු නාන්න යන නිරයතුරුව මුහුද මගේ කරගත් අය මරණාසන්න මොහොතේ මුහුදු සැපේ උපාදානය කළා මහා සාගරේ අසුරෙක් වෙලා ඉපදෙනවා කිමිදුම් කරුවෙක් මහා සාගරේ කිමිදි 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 සතුටු වෙන්නේ අම්සේද මේ අසුරයා මහා සාගරේ කිමිදි 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 සතුටු වෙනවා ඒකයාගේ උපාදානය පිංගතුනි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නිරයන් 128ක් දේශනා කරනවා සූත්‍රගත ධර්මයේ නිරයන් 128ක් පිංගතුනි මේ නිරය කියන්නේ මේ මානුෂ්‍ය ලෝකයේ තුල තියෙන දෙයක් නෙමේ නිරය ස්ථානගත වෙලා තියෙන්නේ මහ පොළවෙන් යොදුන් 10000ක් යටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහ පොළවෙන් යොදුන් 10000ක් යටයි මේ නිරය ස්ථානගත වෙලා තියෙන්නේ පින්වතුනි මේ නිරය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා ගිනි කඳු යායක් කියලා පින්වතුනි චතුස්කන්නේ චතුස්ද්වාරය කියලා මහා නිරයන් දෙක තියෙනවා මේ නිරයන් දෙක මහා ගිනි කඳු යායක් එනම් මේ නිරය කියන්නේ මොකද්ද මහ පොළවෙන් යොදුන් 10000ක් යට තියෙන මහා යොදුන් ලක්ෂ ගාන විශාල මහා ගිනි කඳු යායක් පිංගතුනේ මේ මහා ගිනි කඳු යායේ මම් මිනිස්සෙක් අකුසල් කරලා ලෝභ ද්වේෂ මෝහ වඩලා සිල්පද බිඳලා මිනිස්සුන්ට අප්‍රමාණ දුක් දීලා මරණාසන්න මොහොතේ මේ අකුසල් උපාදානය වෙලා අර මහා ගිනි නිරයේ ඕපපාතිකව ඉපදෙනවා පිංගතුනි දැන් බලන්න සමහර මිනිස්සයෝ බොන්න වතුරක් නැහැ හිසට හෙවණක් නැහැ මහා කාන්තාර පරිසරයේ ඉපදෙනවා පිංගතුනි හේතුඵල ධර්මයක් මොකද්ද හේතුව පෙර ජීවිතේ පරිසරේ විනාශ කළා ගහකොළ විනාශ කළා ජල උල්පත් විනාශ කළා
අන්න විපාකෙට එනවා මිනිස්සෙක් වෙලා ඉපදුනොත් කාන්තාර පරිසරයකයි උපදින්නේ පිංගතුනේ අන්න ඒ වගේ අර නිරේ ස්වභාවික මහා ගිනි කඳු යායක් තියෙනවා මේ මනුස්ස ලෝකයේ ස්වභාවික පරිසර කලාපයන් තියෙනවා කාන්තාර පරිසර කලාප තියෙනවා හිම මිදෙන පරිසර කලාප තියෙනවා ගිනි කඳු සහිත පරිසර කලාප තියෙනවා මේවා කවුරුත් හැදුවා වූ නිර්මාණය කළා වූ දේවල් නෙමේ පිංගතුනේ ස්වභාවික පරිසර කලාප මේ නිරේ කියන මහා ගිනි කඳු යායත් ස්වභාවික පරිසර කලාපයක් රෝහලේ ලෙඩ ඇඳක මහත්ෙක් කෑ ගහනවා මාව දනෝ මාව පිච්චෙනෝ මාව දනෝ කියලා කෑ ගහනවා පින්වතුනේ මරණාසන්නමයි කෑ ගහන්නේ දොස්තර මහත්තයා වතුර ඊනවා නර්ස් නෝනලා වතුර දෙනවා ලෙඩා කෑ ගහනවා මාව පිච්චෙනෝ මාව දනෝ කියලා මේම කෑ ගහගෙන මේ ලෙඩා මැරෙනවා මැරිලා ගිහිල්ලා ඕපපාතිකව මහා ගිනි නිරේ උපදිනවා පින්වතුනේ දැන් බලන්න යා මාව පිච්චෙනෝ කියලා කෑ ගැහුවේ ඇයි යාට පටිච්ච සමුප්පන්නව සංස්කාර පච්චයා විඥානං කළා වූ අකුසල් සංස්කාරයන්ට අදාළව නිරය පිළිබඳ දැනීම් සකස් වෙනවා පිංගතුනි යාට පිච්චෙනවා දැනෙනවා මාව පිච්චෙනෝ මාව දනෝ කියලා කෑ ගහගෙන මැරිලා අර චතුස්කන්න චතුස්ද්වාරයේ මහා ගිනි නිරේ ඕපපාතික විපදෙනෝ මේ මහා ගිනි නිරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශක්තිමත් යකඩ පවුරකින් වට වෙලා තියෙන්නේ කියලා. සමහරු අපෙන් අහනවා කවුද මේ යකඩ පවුර හැදුවේ? කවුද මේ යකඩ පවුර නඩත්තු කරන්නේ? කවුද මේ ගින්දර දල්වන්නේ? පිංගතුනි මේ ස්වභාවික ගිනි කඳු යාය මේ යකඩ පවුරු කවුරුත් හැදුවා නෙමේ. මේ ස්වභාවික මහා ගිනි කඳු යායෙන් ලාවා හතර පැත්තට ගලාගෙන ගිහිල්ලා ඒ ලාවා ගල් බවට පත් වෙලා හැදුනා වූ ස්වභාවික යකඩ පවුරක් පිංගතුනි දැන් මේ යකඩ පවුරෙන් වට වෙලයි මේ මහා ගිනි නිරය තියෙන්නේ මේ නිරිසතා ගිහිල්ලා මේ ගිනි නිරයේ ඕපපාතිකව ඉපදෙනවා එදාට මේ ගිනි නිරයේ ඉපදින නිරිසතාගේ ආයුෂ තප්පරයයි පිංගතුනි මේ ඉපදුනා මේ පිච්චුනා මේ මැරෙනවා මේ ඉපදෙනවා මේ පිච්චෙනවා මේ මැරෙනවා මේ විදිහට අවුරුදු දසදහස් ගණන් ලක්ෂ ගණන් පින්වතුනි පිච්චි 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 මෙරි මෙරි ඉපදෙනවා පින්වත් ඔබ මොහොතක් දැස් දෙක පියාගෙන දකින්න මේ ඔබෙත් මගෙත් අතීත පංච උපාදානස්කන්ධ දුක පිළිබඳ ඇත්ත කතාවයි බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ ඔබ මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්තේ නැත්නම් ඔබෙත් මගෙත් අනාගත පංච උපාදානස්කන්ධ දුක පිළිබඳ ඇත්ත කතාවයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පිංගතුනි එනිසා මම දැස් දෙක පියාගෙන අතීත පංච උපාදානස්කන්ධ දුකට අදාළව ජීවිතය දකිද්දි පිංගතුනි මම දැස් දෙක පියාගෙන දකිනවා මං සංසාරේ ද්වේෂය වඩලා ලෝභසිත වඩලා මෝහසිත වඩලා මිත්‍යා දෘෂ්ටීන් වඩලා මේ චතුස්කන්න චතුස්ද්වාරේ මහා ගිනි නිරයේ ඉපදිලා කල්ප ගණන් මෙරි මෙරි පිච්චි පිච්චි ඉපදුනා වූ ඒ අතීත පංච උපාදානස්කන්ධ මන් දුක නුගුණින් දකිනවා පිංගතුනි දැකලා මේ නිරය කෙරෙහි බිය ඇති කරගන්නවා මේ නිරයෙන් මිදෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේම අවුරුදු දසදහස් ගණන් මේ මහා ගිනි නිරේ පිච්චි පිච්චි මෙරි මෙරි ඉපදෙන නිරිසතාට පේනවා කියනවා අර මහා යකඩ පවුරෙන් විවරයක් විවෘත වෙලා තියෙනවා කියලා පිංගතුනි මේ විවරය කවුරුත් විවෘත කරන්නේ නැහැ ස්වභාවිකව ලාවා දියවීමෙන් ඇතිවෙනා වූ විවරයක් මතුවෙනවා විවරය දකින නිරිසතා විවරයෙන් පයින්නවා කියනවා පිංගතුනි නිරිසතා දුකෙන් මිදෙන්නයි විවරයෙන් පයින්නේ නමුත් වැටෙන්නේ කොතෙන්ටද මහා අලු ගිනි අලු නිරේට පිංගතුනි උණුවලු නිරේටයි වැටෙන්නේ උණුවලු නිරේ කියන්නේ යොදුන් ලක්ෂ ගණක් විශාල උණුවලු වලින් පිරුණා වූ නිරය සමහරු අපෙන් ඇවිල්ලා අහනවා කවුද ස්වාමීන් වහන්සේ මේ අලු මේවට දාන්නේ කවුද මේ අලු රත් කරන්නේ පිංගතුනි මේවාට කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා මෙවැනිපත් ප්‍රශ්නවලට පිංගතුනි මේ අලු කවුරුත් දානවනේ මේ
යොදුන් ලක්ෂ ගානක් විශාල මහා ගිනි කඳු යායෙන් ගලාගෙන යන ලාවා ගලාගෙන ගිහිල්ලා නිවුනා වූ යොදුන් ලක්ෂ ගානක ස්වභාවික ප්‍රදේශය උණුවලු නිරයයි කවුරු තුලුරත් කරනවා නෙමේ දැන් මේ නිරසතා උණුවලු නිරයටයි වැටුනේ නවතින්න බෑ ගිනියම් වෙලා පිච්චි 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 මෙරි මෙරි ඉපදෙනවා කියනවා පිංගතුනි මෙහෙම අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් උණුවලු නිරයේ නිරසතා පිච්චි 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 මෙරි මෙරි ඉපදෙනවා කියනවා ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න ඔබත් මමත් සංසාරයේ අකුසල් කරලා සිල්පද බිඳලා සංසාරයේ උණුවලු නිරයට වැටුන වෙලාවේ උණුවලු නිරයේ දෙපා පිච්චි පිච්චි මෙරි මෙරි ඉපදුන ඒ අතීත පංච උපාදානස්කන්ධ දුක නුවණින් දකින්න පිංගතුනි ඊළඟට මේ නිරිසතා උණුවලු නිරෙන් පයින්නවා කොතෙන්දද පයින්නේ ගුට නිරේට පිංගතුනි ගුට නිරේ කියන්නේ මොකද්ද තියුණු තුඩ සහිත පණුවන් කෝටි ගානක් ජීවත් වෙනවා ඒගොල්ලන්ගේ තුඩ හරි තියුණුයි යකඩ ඇණයක් වගේ ශරීරය හරි ඝනයි උෂ්ණාධික පරිසරයට මුහුණ දෙන විදිහටයි ස්වභාවිකව ඒ සතා නිර්මාණය වෙලා තියෙන්නේ දැන් මේ ගුට නිරයේ පණුවන් කෝටි ගානක් ඉන්නවා පිංගතුනි නිරිසතා ගුට නිරයට පැන්නේ පණුවන් ලක්ෂ ගානක් මැදි කර ගන්නවා කියනවා තියුණු තුඩෙන් හම කනවා කියනවා මස කනවා කියනවා ඇට කනවා කියනවා ඇට මිදුළු කනවා කියනවා කාලා කාලා විනාශ කරලා මරලා දානවා කියනවා ආයිමත් මේ නිරිසතා ඉපදෙනවා ඕපපාතිකව ආයිමත් පණුව කනවා පින්වතුනි අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් ලක්ෂ ගණන් මේ ගුට නිරේ ජීවත් වෙන නිරිසතා අර තියුණු තුඩ සහිත පණුවන් විසින් කාලා විනාශ කරනවා කියනවා මෙතනිනුත් මේ ගුට නිරේනුත් නිරිසතා එහාට පයින්නවා කියනවා ඒ පයින්නේ හිඹුල් වනයේට පින්වතුනි අපේ අම්මා පුංචි කාලේ මට කිව්වා පුතේ බොරු කියන්න එපා. ඕගොල්ලෝ බොරු කිව්වොත් නිරේට වැටුනොත් යමපල්ල කටුඹුලට නැග්ගයි කියලා. එතකොට අපි අහනවා මොකක්ද මේ කටුඹුල කියන්නේ? යමපල්ල කණුවක් හිටවලා තියෙනවා. ඕකේ උල්හායි කරලා තියෙනවා. යමපල්ල අපිව නැග්ගෙනවා කියලා. පින්වතුනි, එහෙම ධර්මයක් සූත්‍රගත ධර්මේ නෑ. කටුඹුල නෙමේ හිඹුල් වනේ කියලයි සූත්‍රගත ධර්මේ තියෙන්නේ. හිඹුල් වනේ කියන්නේ මොකද්ද? නිරයේ තියෙන ස්වභාවික ශාක පද්ධතිය පිංගතුනේ. දැන් මුලින්ම චතුස්කන්නේ චතුස්ද්වාරයේ මහා ගිනි නිරය, ගිනි නිරයෙන් ලාවා ගලාගෙන ගිහිල්ලා නිවුනා වූ උණුවලු නිරය, උණුවලු නිරයෙන් පස්සේ පණුව ජීවත් වෙන ගුට නිරය ක්‍රමානුකූලව උෂ්ණත්වය අඩු වෙනවා පිංගතුනේ. පණුව ජීවත් වෙන ප්‍රදේශයෙන් පස්සේ නිරයේ ස්වභාවික ශාක පද්ධතිය හිඹුල් වනේ. හිඹුල් වනේ සෑම ශාකයකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලෙත් කටු තියෙනවා කඳෙත් කටු තියෙනවා කියලා මේවා හරි තියුණු කටු කවුරුත් හයි කරපු කටු නෙමේ මේ නිරයේ උෂ්ණාධික පරිසරයට ඔරොත්තු දෙන්න ස්වභාවිකව ඇති වුණා වූ කටු පිංගතුනේ අපේ වියලි කලාපීය ශාක පද්ධතිය ගන්න අපේ වියලි කලාපීය ශාක පද්ධතිය කටු සහිතයි පිංගතුනේ ස්වභාවිකව ඇති වෙලා තියෙන්නේ නිරිසතා හිඹුල් වනේට පැන්නා නවතින්න බෑ පොළව ගිනියම් වෙලා තියෙන්නේ ඔබ දවල් 12ට මහපාරට යන්න සෙරපු දෙකක් නැතුව ඇවිදින්න දෙපාවල දියපට්ට එනවා පිංගතුනි මේ සුන්දර පරිසරයක් තියෙන රටේ දවල් 12කට තාරපාරේ අපිට යන්න බෑ එහෙමනම් ඔබ නිරය ගැන හිතන්න නිරිසතාට නවතින්න බෑ දුවන්න ඕනේ දවස් දුවන මොහොතක් පාසාර තියුණු කටුවලට හම ඉරෙනවා කියනවා මස ඉරෙනවා කියනවා මස ඇට ඉරෙනවා කියනවා ඇට මිදුළු ඉරෙනවා කියනවා මෙරි 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 ඉපදෙනවා කියනවා පිංගතුනි මේ මිහිඹුල් වනේ අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් දුක් විඳලා මේ නිරිසතා අසිපත්‍ර වනයේට වැටෙනවා කියනවා අසිපත්‍ර වනය කියන්නේ නිරේ ස්වභාවික ශාක පද්ධතිය අසිපත්‍ර වනේ සෑම ශාකයකම පත්‍ර දැලිපිහියක් වගේ තියුණුයි කියනවා පිංගතුනි අපේ රටේ වියලි කලාපීය ශාක පද්ධතියේ පත්‍රත් දැලිපිහියක් වගේ කැපෙන ස්වභාවයේ පත්‍ර තියෙනවා ස්වභාවිකව පිහිටලා තියෙන උෂ්ණාධික පරිසරයේ හුළඟ පත්‍රයේ ගොරෝසුභාවය මේව එකට මුහු වෙලා දැන් ඉරිසතා
මේකට වැටුණා අසිපත්‍ර වනයේට නවතින්න බෑ දුවන්න ඕනේ නිරිසතා දුවනවා අර පත්‍ර වලට නහය කැපෙනවා කියනවා බෙල්ල කැපෙනවා කියනවා උදරය කැපෙනවා කියනවා මෙරි 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 ඉපදෙනවා කියනවා පිංගතුනි මොහොතක් දැස් දෙක පියාගන්න ඔබෙත් මගෙත් අතීත පංච උපාදානස්කන්ධ දුක පිළිබඳ ඇත්ත කතාවයි බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී ඔබට මේ දේශනා කරන්න පිංගතුනි එනිසා දැස් දෙක පියාගෙන හිඹුල් වනයේට වැටුණ වෙලාවේ අසිපත්‍ර වනයේට වැටුණ වෙලාවේ ආවුරුදු ලක්ෂ ගණන් ඔබත් මමත් පටිච්ච සමුප්පන්නව වින්දා වූ ඒ තියුණු දුක නුවණින් දකින්න පිංගතුනි මේ අසිපත්‍ර වනයෙන් පස්සේ මේ නිරිසතා ශාරෝදක නදියට වැටෙනවා කියනවා මොකද්ද මේ ශාරෝදක නදිය කියන්නේ නිරයේ තියෙන ගංගා එළදොළ පද්ධතිය පිංගතුනි දැන් අපේ රටේ ගංගා එළදොළ පද්ධතියක් තියෙනවා මහවැලි කැලණි වලවේ කියලා මේ ගංගා පිරෙන්නේ වැහි වතුරෙන් උල්පත් වතුරෙන් නිරයේ වතුර නෑ උල්පත් වල වතුර එන්නේ නෑ උල්පත් වලින් ගලාගෙන එන්නේ යෝධිය ලාවා ගිනි වතුර පිංගතුනි නිරේ ගංගා එළදොළ පිරෙන්නේ ගිනි වතුරෙන් නිරිසතා ශාරෝදක නදියට වැටෙනවා පිපාසෙයි කියලා ගිනි වතුරයි බොන්නේ පිංගතුනි දිව පිච්චෙනවා කියනවා උගුර පිච්චෙනවා කියනවා බඩවැල් පිච්චෙනවා කියනවා පිච්චි 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 මෙරි මෙරි උපදිනවා කියනවා දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න ඔබත් මමත් කල්ප ගානක් අර නිරේ දුක් විඳලා අවසානයේ ශාරෝදක නදියට වැටිලා තිබහට වතුරයි කියලා ගිනි වතුර බොද්දි සංසාරේ කල්ප ගාන දිව පිච්චි පිච්චි උගුර පිච්චි පිච්චි බඩවැල් පිච්චි පිච්චි මෙරි මෙරි ඉපදුනා වූ ඒ අතීත පංච උපාදානස්කන්ධ නුක දුක දකින්න පිංගතුනි ඒ අතීත පංච උපාදානස්කන්ධ දුක දැකලා වර්තමාන පංච උපාදානස්කන්ධය තුල පිංවතුනි නිරතුරුවම දුක තුනී වෙන ආකාරයෙන් ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගන්න ඒ වගේම අනාගත පංච උපාදානස්කන්ධය ප්‍රාර්ථනා කරන්න එපා පංච උපාදාසීත පංච උපාදානස්කන්ධය මේසා දුක්ගොන්නක් ඔබටත් මටත් පටිච්ච සමුප්පන්නව දීලා තියෙනවා නම් එවන් දුක්ගොන්නක් දුන්නා වූ මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි නැවතනම් තෘෂ්ණාවක් ඇති කරගන්න එපා පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලාගේ මහගෙදර කියන්නේ මේ සතර පායයි කියලා ඔබ මහගෙදර කියන්නේ මොකද්ද ඔබට අම්මගෙන් තාත්තගෙන් හම්බුන නිවසටයි මහගෙදර කියන්නේ බුදුරජාණන් වහන්සේ නිවසට මහගෙදර කියන්නේ නැහැ පිංගතුනි බුදුරජාණන් වහන්සේ නිවසට මහගෙදර කියන්නේ ඒ ගෙදර ඔබට අවුරුදු 50ක් අයිති වෙයි වැඩිම වුණොත් ඔබෙත් මගෙත් මහගෙදර සතර පායයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම නෙමේ මේ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේයි ඔබත් මමත් මහ ගෙදර කරගෙන කල්ප ගණන් සතර පාය දීවත් වෙලා තියෙනවා මේ මහ ගෙදර බදු ගියුසුම අපි තාම අවසන් කරලා නැහැ මේ මහ ගෙදර බදු ගියුසුම අපි කවදා හරි අවසන් කරන්නේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න මොහොතේයි පිංගතුනි එතනදී සතර පායෙන් මිදෙන්නේ එතෙක් අපි මේ මහ ගෙදර සතර පාය නැමැති මහ ගෙදර බදු ගියුසුමට විවෘතවයි ජීවත් වෙන්නේ එනිසා නිරතුරුවම මේ සතර අපා දුක දකින්න මම මේ විදියට දේශනා කරද්දී ඔබ හිතනවා නම් අනේ මොන පිස්සුද මම කවදාක්වත් නිරයට වැටිලා නැහැ මම කවදාක්වත් ප්‍රේතෙක් වෙලා නැහැ මම කවදාක්වත් තිරිසන්සතෙක් වෙලා නැහැ මම කවදාක්වත් අසුරෙක් වෙලා නැහැ කියලා ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය පිංගතුනි හොඳට තේරුම් ගන්න ඔය සක්කාය දිට්ඨිය සාරා සංක කල්ප ලක්ෂසියක් කෝටි ප්‍රකෝටි ගාණක් සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගාණක් අපිව විනාශ කළා දාලා තියෙනවා අපිව විනාශ කළා දාලා තියෙනවා ඒ නිසා මේ මොහොතේ සුන්දර මනුස්ස ජීවිතයක් ලැබුවත් සුන්දර පින්කම් කළත් ඒ පින්කම් වලින් ඊළඟ ජීවිතේ සුන්දර දෙවියෙක් වුණත් ඒ දිව්‍ය ජීවිතය අනිත්‍යයි පිංගතුනි මේ ශාසනය අතුරුදහන් වෙච්ච දවසේ ඊළඟ ශාසනය ඇති වෙන්න අවම වශයෙන් අවුරුදු ලක්ෂ 50ක් යනවා පිංගතුනි අවම වශයෙන් අවුරුදු ලක්ෂ 50ක් යනවා ඒ දීර්ඝ අවුරුදු ලක්ෂ 50 දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක්
ඔබත් මමත් මොන දිව්‍යතලයක හිටියත් ආයිමත්තේ සතරපා දුකට අනිවාර්යෙන්ම වැටෙනවාමයි පිංගතුනි ඉනිසා බුදුරජාණන් වහන්සේ මේ සතරපා දුක අපිට මතු කරලා දෙන්නේ ඇයි සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ සතරපායෙන් මිදුණා කියන කාරණේයි පිංගතුනි සතරපායෙන් මිදෙන්න නම් මේ සතරපා දුක අපි මතු කරලා දකින්න ඕනේ මේ සතරපා දුක මතු කරන්නේ නැත්තම් මොන පිස්සුද මං ප්‍රේතෙක් වෙලා නැහැ මම සිරිසංසතෙක් වෙලා නැහැ මම නිරේට වැතුලා නැහැ කියලා හිතන තාක්කල් අපි සතර අපායට අදාළ මෝහයට අදාළ සංස්කාරමයි අපි රැස් කරන්නේ පිංගතුනේ එනිසා මේ සතර අපායේ දුක නුවණින් දකින්න ඔබට උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම් මේ සතර අපාය කෙරෙහි ඔබ බිය ඇති කර ගන්නම වෙනවා පිංගතුනේ තිරිසංසතෙක් දකිද්දි බල්ලෙක් දකිද්දි මම දැස් දෙක පියාගෙන දකින්නේ මන් සංසාරේ මේ වගේ බල්ලෙක් වෙලා අගු පිල්වල අවුරුදු ලක්ෂ කීයක් ලගින් නැද්ද කියලායි පිංගතුනේ මම ප්‍රේතයෙක් ගැන කාගෙන් හරි අහද්දි මම දකින්නේ සෙම් සොටු කකා ප්‍රේත ගුබ්බෑයම් වල අවුරුදු ලක්ෂ ගණන් පටිච්ච සමුප්පන්නව අතීත කොයි සානන් දුක් විඳින්න නැද්ද කියලා පිංගතුනේ එනිසා නිරේතුරුවම මේ පංච උපාදානස්කන්ධ දුක දකින්න සතර අපායන්ට අදාළව මේ දුක නොදක පින්වතුනි අපිට කවදාක්වත් සතර අපායෙන් මිදෙන්න නම් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මෙන්න පින්වතුනි මම දැන් ඔබට මතක් කළා නිරේතුරුවම පින්කම් සිද්ධ කරද්දී විදර්ශනා නුවණ මතුවෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරන්න ඒ විදර්ශනා නුවණ මතුවෙන ආකාරයෙන් පින්කම් සිද්ධ කරමින් මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම මරණ හතරෙන් එකක් ලබා ගන්නවා කියන අදිෂ්ඨානය ජීවිතෙන් ඇති කර ගන්න. එහෙම ඇති කරගෙන නිරේතුරුවම මේ චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දකින්න දුක තමා තුලින් දකින්න දුකට හේතුව තෘෂ්ණාව තමා තුලින් දකින්න දුක නැති කරන්න ඕනේ තමාමයි කියලා දකින්න දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික